නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බේ සත්තා මරිසන්ති මරණං තං හි ජීවිතං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනං තී කාරුණික පින්වතුනි අද දවසේදී ඒම් නන්දාවති මහත්මිය පෙරමුණේ තබාගෙන එල්කේ අශෝකා මහත්මිය දියණිය විදියට ඒ වගේම පුතණුවන්ලා දෙපළ ඒ වගේම අපේ WW කුලරත්න මහත්මා බෑනනුවන් විදියට ඒ වගේම LK සෙනවිරත්න මහත්මා ඒ පුතණුවන්ලා දෙපළෙන් එක් අයෙක් දේවිකා කුමාරගේ මහත්මිය ලේලිය ඒ වගේම LK ලලිත් කුමාර මහත්මා දෙවනි පුතණුවන් ඒ වගේම LA කමනි නිරෝෂා මහත්මිය ලේලිය මේ සියලු දෙනා එකට ඒකරාශී වෙලා බලාපොරොත්තු වෙන්නේ මීට දින කීපයකට පෙර ආතුව අපාතරින් සමුගන්නට එදිච්ච අවුරුදු 88ක් පමණ කාලයක් ආයු භුක්ති විඳ ලිහිණියා කුමාරගේ ගිල්බර්ට් මහත්මා නැත්නම් LK ගිල්බර්ට් මහත්මා සිහිපත් කරලා ඔහුට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙනයි මේ පින්කම අද දවස සිද්ධ කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අවුරුදු 88ක් ආයුෂ භුක්ති විඳ ගිල්බර්ට් මහත්මා කවර කෙනෙක්ද කියන කාරණාව පිළිබඳව අපේ නන්දසේන මහත්මා මුලින් පැහැදිලි කරන්නට යෙදුනා. අපිට මේ මළගේ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරි වුණත් ඊට කලින් මේ නිවසට අපි සම්බන්ධ වුණා ඇවිල්ලා ගියා. ගිල්බර්ට් මහත්මා සහ නන්දාවති මහත්මිය ඉතාමත්ම ලෙංගතු ස්වාමි පුරුෂයෙක් සහ ස්වාමි දියණියක් විදියට මේ සමාජය තුළ ජීවත් වුණා. නන්දසේන මහත්මාත් මට මතක් කළා දෙන්න කොහේ ගියත් එකට ගමන් කරන සිරිතක් තිබුණේ වෙන්ම ගමන් කරන මොහොතක් තමයි දකින්න අපහසු වුණේ කියලා. ඒ විදියට රන්සස්සේ තමන්ගේ ජීවිතේ සතුටින් දුක් වේදනාවන් හැම දෙයකටමත් මුහුණ දෙමින් දරුවන් තුම්පලක් මේ සමාජයට දායාද කරපු ආදරණීය අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක්. ඊළඟට මේ පවුලට එකතු වෙච්ච අපේ WW කුලරත්න මහත්මා නිසා තමයි අපට මේ පවුලේ උදවිය දැන හඳුනා ගන්නට ලැබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ කුලරත්න මහත්මා නිසා මේ පවුලත් බැබලීමට ලක් වුණා කිව්වොත් ලක් වෙනවා කිව්වොත් මම හිතනවා කවුරු එක්කත් ඒ පිළිබඳව විරෝධතාවයක් දක්වන එකක් නැහැ. මම හිතනවා අශෝකා මහත්මිය සමග විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නට පෙර ආතුවත් ඥාති සහසම්බන්ධතාවයක් තිබිලා ඒ වගේම අසල්වාසීන් විදියට ජීවත් වෙද්දී දැන හඳුනාගෙන අශෝකා මහත්මිය සමග කුලරත්න මහත්මා විවාහ ජීවිතයට ඇතුළත් වෙනවා.
කුලරත්න මහත්මා ව්‍යාපාරික ලෝකයේ මේ තුනුරුවන්ගේ ඉදිරිපිට බුදුහාමුදුරුවන් ඉදිරිපිට දෙවියන් ඉදිරිපිට සුවඳවත් කරන ව්‍යාපාරික කටයුත්තකින් ජීවිතයේ පියාගෙන් ලැබිච්ච උරුමයත් එක්ක ආරම්භ කරලා ඉතාමත්ම වටිනා සමාජ සේවකයෙකු විදියට සම්බුද්ධ ශාසනයට එවැගේම ජනතාවට විශාල මෙහෙවරක් සිද්ධ කරන මහත්මයෙකු විදියට අපි එතුමන්ව දැන හඳුනාගෙන තිබෙනවා. අශෝකා මහත්මියගේ අපේ කුලරත්න මහත්මාගේ ආදරණීය පුතෙක් හදිස්සියේ අපට අහිමි වුණා. එතැන් පටන් තමයි අපේ සම්බන්ධතාවය ඒ ආගමික කටයුත්තට සම්බන්ධ වෙච්ච අවස්ථාවේ ඉඳලා තමයි අපට දැන හඳුනාගෙන කටයුතු කරන්න ලැබුණේ. එතුමන් කරන කටයුතු අපිට රාශියක් එක්කම විහාරස්ථාන රාශියක කටයුතු කරන විදිය, ඒ වගේම අහිංසක මිනිස්සුන්ට බැරි අමාරුකම් සහිත මිනිස්සුන්ට නිවාස හදලා දෙමින් රැකියා අවස්ථා ලබා දෙමින් විවිධ උදව් උපකාර කරන අවස්ථාවන් අපට නිරන්තරයෙන්ම දකින්න පුළුවන්කම ලැබුණා. පහුගිය දවසකත් මීගහතැන්න ප්‍රදේශයේ ඒ නිවසක් හදලා දීපු කටයුත්තට මාත් සම්බන්ධ වුණා. අපේ විහාරස්ථානෙත් එතුමා ගොඩනැගිල්ලක් හදලා මහා සංඝරත්නයට පූජා කළා. ඉතින් ඒ වගේ මහා විශාල සමාජ සත්කාරයන් රාශියක් සිද්ධ කරමින්, ඒ වගේම නිකායත්‍රයෙන් මම හිතන්නේ සම්මාන ගෞරව සම්මාන ලබාගත් ගෞරව නාම සම්මුතියෙන් ලබාගත් මහත්මයෙක් විදියට අපේ කුලරත්න මහත්මා මේ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙනුත් දියුණු වෙනුවෙනුත් කරන්න ඕන කටයුතු සිද්ධ කරලා සිද්ධ කරමින් තිබෙනවා කියන කාරණාව අපි මේ වෙලාවේදී මතක් කරන්නට ඕන. දැන් පින්වතුනි, මම මෙතෙන් සිට බලාපොරොත්තු වෙන්නේ මාතෘකා කරපු ගාථාවට අනුව දහම් කරුණු කීපයක් අවස්ථාවේ හැටියට සාකච්ඡා කරන්නට. දැන් අපිට පින්වතුනි සාමාන්‍යයෙන් ජීවිතය ගැන ජීවත් වීම ගැන හිතන අවස්ථාව වැඩි. හෙට දවසේ ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන අවස්ථාවත් වැඩි. නේද? හැබැයි මරණය පිළිබඳව අපිට හිතන්න තියෙන අවස්ථාවන් සෑහෙන්න අඩුයි. හිතන්න වෙලාවකුත් නැහැ. හිතන්න වමනාවකුත් නැහැ වගේ. ඒ නිසා සමහර වෙලාවට මළගයක් මේ වගේ හත් දවසේ පින්කමක් සිද්ධ වුණාට පස්සේ ටිකක් හරි අපිට ජීවිතය ගැන කතා කරන්න පුළුවන් නම්, මරණය ගැන ටිකක් කතා කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වටිනවා. අපි මරණය ගැන තමයි කතා කරන්න හරිම අකමැති. මරණය ගැන තමයි කතා කරන්න ගොඩාක් බය. මැරෙනවා කියන දේ අහන්නවත් අපි කැමති නැහැ. සමහර වෙලාවන් වලදී මරණයට විතරක් නෙවෙයි මරණයේ සංකේතවලටත් අපි බයයි. සුදු කොඩියක් කොහේ හරි තියෙනව දැක්කොත් අපි බයයි. ගොක්කොලයක් එල්ලලා තියෙනව දැක්කොත් මරණ ගෙදරකට අදාළ සැරසිල්ලක් විදියට අපි හරි බයයි. කළු කොඩියක් දැක්කත් සමහර වෙලාවට අපි බය වෙනවා. ඒ වගේම මල් වඩමක් අනිසි තැනක තියෙන දැක්කොත් ඒක බොහෝම මූසල දෙයක් හැටියට, අවාසනාවන්ත දෙයක් හැටියට වහාම අපි ඒක එතනින් ඉවත් කරනවා. නේද? ඒ නිසා අපි මරණයට අදාළ සංකේතවලටත් බයයි. මරණයටත් බයයි, මරණයට අදාළව තියෙන සංකේතවලටත් බයයි. මරණයට අදාළ වචනවලටත් බයයි. දැන් උදේ පාන්දර කවුරු හරි ටෙලිෆෝන් එකෙන් ඔබට කතා කරනකොට ඔබ මේ පැත්තෙන් කතා කරනවා සුබ උදෑසනක් වේවා කියලා. අනිත් පැත්තෙන් එකපාරටම අනිච්චාවත සංඛාරා කියන ගාථාව ඇහුණොත්
ඔබ කතා කරන වෙනුවට වහාම ටෙලිෆෝන් එක තියෙනවා. මේ මොකද්ද අප්පා? මොකද්ද මේ උදේ පාන්දර හපු කතාව? සමහරක් වෙලාවට ඒක මූසල කතාවක් විදියට, ජීවිතේට අසුභ කතාවක් විදියට, නරක කතාවක් විදියට මේ බුදුහාමුදුරුවන්ගේ අපි මරණයේදී මේ ගාථාව නිතරම කියන නිසා ඒකටත් බයයි. ඒ මරණයේදී කියන ගාථාවටත් අපි බයයි. අනිච්චාවත සංඛාරා කියන ගාථාවටත් බයයි. ඒ නිසා මරණයට බයයි, මරණයේ සංකේතවලට බයයි, මරණයේ වචනවලටත් අපි බයයි. එතකොට මරණයක් ගැන සිහිපත් කරන්නේ කොහොමද? මරණය ගැන හිතන්නේ කොහොමද? පින්වතුනි, ඒත් අපි මරණය ගැන හිතන්න ඕන පුළුවන් වෙලාවට. මරණයට බය වෙන්න උවමනා නැහැ මරණය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. අර අහලා ඇතිනේ, මරණය සුදුත් නැත, මරණය කළුත් නැත, මේ දෙක අතර එතරම් වෙනසකුත් නැත, ජීවිත ගමනේ යහපත් අරමුණක් මත මරණය මරාගෙන මැරුණට කමක් නැත. මරණය සුදු පාටෙහිකුත් නෙවෙයි, කළු පාටෙහිකුත් නෙවෙයි. දැන් සුදු කළු වර්ණ දෙකෙන්ම මරණය සංකේතවත් කරනවා. කළු කොඩියක් දැක්කත් අපි බය වෙනවා, සුදු කොඩියක් දැක්කත් බය වෙනවා. ඒ නිසා සමහර වෙලාවට පස්සෙන්ද අපිට මුණ ගැහෙන කෙනෙක් ටිකක් මූණ මලවගෙන හිටියොත් අහන, මොකද මේ දවස්වල සුදු කොඩිවත් පේනවද කියලා. එච්චරට අපි සුදු කොඩියටත් බයයි. මේ කවියා කියනවා, මරණය සුදුත් නැත, මරණය කළුත් නැත. මේ මරණය කියන එක සුදු එකක්වත් කළු එකක්වත් නෙවෙයි. මේ දෙක අතර එතරම් වෙනසකුත් නැත. හැබැයි මේ දෙක අතර එතරම් ලොකු වෙනසකුත් නැහැ. ජීවිත ගමනේ යහපත් අරමුණක් මත හොඳ අරමුණක් තියෙනවා නම් අපේ ජීවිතයට අදාළව මරණය මරාගෙන මැරුණට කමක් නැත. මරණය මරන්නේ කොහොමද? නිවන් දැක්කට පස්සේ. නැවත වතාවක් එකවරක් අපිට මැරෙන්න සිද්ධ වෙනවා. ඒ මරණය නැවත නැවතත් සිද්ධ වෙන්න නම් අපි උපදින්න ඕන. උපදින බව ගමන නැති කරන්න පුළුවන් නම් අන්න මරණය මරාගෙන මැරුණට කමක් නැත. මරණය අපි බය වුණාට මරණය පිළිබඳව අපේ මේ පැරණි සමාජය ඇතුලේ හැඟීමක් තිබ්බා. මරණානුස්සතිය වැඩුවා. මරණය පිළිබඳව හිතුවා. දැන් ඕක එකපාරටම හිතෙනවා. මරණය ගැන හිතනකොට අනේක හරි අසුබයි. මොකටද නේද ඍණ සංකල්පයක් විදියට මරණය ගැන හිතන්නේ. ඒ එහෙම හිතන්න නරක. අනේ මාව මැරෙයිද, හෙට මැරෙයිද, අනිද්දා මැරෙයිද, මට මොකක් වෙලා මැරෙයිද, එහෙම වුණොත් ඒක ලෙඩක්. හැබැයි මැරෙන සත්වයන් විදියට අපි ජීවිතයේ පිළිබඳව, අපි මැරෙන සත්වයෝ කියලා හිතනකොට ජීවත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව හැදෙනවා. ජීවත් වෙන්න ඕන ක්‍රමය පිළිබඳව Tamanට අවබෝධයක් ලැබෙනවා. අපි මැරෙන මිනිස්සු කියලා හිතනකොට ලස්සනට ජීවත් වෙන්න හිතනවා, හොඳට ජීවත් වෙන්න හිතනවා, මනුස්සකම් වලින් ජීවත් වෙන්න හිතනවා. ඒකටයි මරණය ගැන මතක් කරන්නේ. හිතන්න ඕන අන්න ඒකට. එහෙම නැත්නම් අර බයක් ඇති කර ගැනීම උදෙසා අසුභවාදී විදියට ජීවිතය ගැන හිතන්න නෙවෙයි. එතකොට අර මං කිව්ව පැරණි සමාජයේ මිනිස්සු නිරන්තරයෙන්ම මරණය දැක්කා. තනකොළ ගහ අග පිනිබිඳුවක් තියෙනකොට ජීවිතයත් මේ වගේ. ඒ නිසා ලෝ වැඩ සඟරා කරුවත් තමන්ගේ ජීවිතයේ ප්‍රාණය සමාන කරේ තන අග පිනිබිඳුවකට. පන නම් තන අග පිනිබිඳුවන්නේ.
තනකොළ ගහක පිණිබිඳුවක් තියෙනකොටත් ඒක ජීවිතය හා බද්ධ කළා. නේද? ජීවිතය හා බද්ධ කළා. ඒ බද්ධ කරලා මරණය පිළිබඳව කල්පනා කළා. ඔය දකුණු පළාතේ අපි පුංචි කාලේ අපට මතකයි අපි වැඩිහිටියෝ හෙට කියන වචනය පාවිච්චි කරන්න දුන්නේ නැහැ. හෙට එනවා කියන එකට පාවිච්චි කරේ පණක් තියුණු කලක එනවා. ඒක සමහරක් වෙලාවට ඔවුන් බය නිසා පාවිච්චි කරාද කොහොම හරි අපිට පුංචි කාලේ ඇහිච්ච එකක් තමයි. අපිට කියන්න දෙන්නේ නැහැ එහෙම. පණක් තියුණු කලක එනවා. එතකොට ඒ අවිනිශ්චිතතාවය පිළිබඳව බයක් ඇති කරගන්න ඕන නැහැ. එහෙමනොත් ඒක සමහරක් වෙලාවට මනෝභ්‍රාන්තියක් බවට පත් වෙන්න පුළුවන්. පුංචි පුංචි තැන්වලින් පටන් අරගෙන මාව මැරෙයිද හෙට මැරෙයිද මේ මොහොතේ මැරෙයිද බස් එකකට නැග්ගයින් පස්සේ මැරෙයිද ඒක ලෙඩක් බවට පත් වෙනවා. එහෙම එකක් නෙමෙයි. මැරෙන මිනිස්සු විදියට කොහොමද ජීවත් වෙන්න ඕන කියලා හිතන්න පුළුවන් නම් අන්න ඒක භාවනාවක් බවට පත් වෙනවා. ජීවිතයේ පිළිබඳව හොඳ සැලසුමක් ඇති කර ගැනීම සඳහා අවස්ථාවක් බවට පත් වෙනවා. දැන් පින්වතුනි ඔන්න මැරෙනවා මැරෙනවා කියලා කිව්වයින් පස්සේ මැරෙනවා කියලා කියන්නේ මොකද්ද කියලත් අපිට හිතෙනවා නේද? මැරෙනවා කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? මිනිස්සුන්ට ඉස්සර ඉඳන් මේ කුතුහලය තිබ්බා. බුදුරජාණන් වහන්සේ සබ්බේ සත්තාමරිසන්ති සියලු සත්වයෝ මැරෙනවා. හැබැයි මරණයෙන් පසුව පැවැත්මක් පිළිබඳව මොනවා හෝ සහසම්බන්ධතාවයන් රාශියක් සහිතව පැවැත්මක් පිළිබඳව මිනිස්සු ක්‍රම දෙකකට විශ්වාස කළා. තව තවත් දේවල් වලට විශ්වාස කරන්නට ඇති. ප්‍රධාන වශයෙන් මම කිව්වේ එකක් තමයි මේ මිය ගියයින් පස්සේ දැන් අපිත් එක්ක හොඳට ඉන්නවා, කතා බහ කරනවා, ක්‍රියාකාරකම් වල යෙදෙනවා. මෙන්න එක්වරම මේක දරදඬු ශරීරයක් බවට පත් වෙනවා. කතාවක් නැහැ, හිනාවක් නැහැ, සෙලවීමක් නැහැ, යන්නේ නැහැ, ඇවිදින්නේ මොනවත් නැහැ, ක්‍රියාකාරකමක් නැති පුජ්‍යලයක් බවට පත් වෙනවා. අපි අල්ලලා හොල්ලලා පෙල්ලලා මොනව කෙරුවත් ඒක එච්චරම තමයි. නින්දකින් අපි අවදි වෙනවා. හැබැයි මේ නින්දෙන් අවදි වෙන්නේ නැහැ. එහෙම්ම ඒක තීන්නරියොත් එහෙම දවස් කීපයක් යනකොට මේක ගඳ ගහන්න පටන් ගන්නවා. කුණු වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට අපි හොයන්න බලනවා කෝ මේක ඇතුලේ හිටපු එක්කෙනා. කෝ මෙයාට මෙයා වෙහාට මෙහාට අරන් ගියපු, මෙයා හිනස්සවපු, කතා කරපු, ඇස්පිය ගස්සපු මේ කෙනා කෝ කියලා හොයනවා. අන්න ඒක නිසා ඒක ස්ථිර ජීවියෙක් විදියට නැත්නම් ආත්මයක් විදියට මිනිස්සු සලකන්නට ඇති. සලකන්න පටන් ගන්න ඇති. ඒ නිසා මෙතනින් බැහැරවන මේ ආත්මය කොහේද හොයන්න උත්සාහ දරුවා. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඔය කේක පරේක්ෂණ කරපු පුජ්‍යලයෝ ඉන්නේ. මරණාසන්න පුජ්‍යලයෝ ලොකු මුට්ටියකට දාල් තවත් මුට්ටියකින් වහලා මේ මියගේ යන පුජ්‍යලයාගේ ආත්මය අල්ලගන්න පුළුවන්ද කියලා උත්සාහ දරලා තියෙනවා. ඇයි ආත්මයක් තියෙනවා නම් කෝ ඒක? එතකොට මේ ආත්මය එහෙම හොයන්න මිනිස්සු උත්සාහ දරුවා. සමහර වෙලාවට සමහර තැන්වලදී එකට මිනිස්සු අතීතය තුල අපි ගහෙන් බැහැලා ක්‍රමානුකූලව ශිෂ්ටාචාරගත වෙන මිනිස්සු කොටසක් වෙමින් ඉන්න අතරතුර මරණයේ අත්දැකීම ලැබුණට පස්සේ ටිකක් චින්තනය දියුණු වෙච්ච අවදිය ඇතුළේ මේක අවුරුදු 10කින් 15කින් 100කින් 200කින් වෙච්ච එකක් නෙවෙයි වසර මිලියන ගාණක් තිස්සේ ක්‍රමානුකූලව පරිණාමය වෙච්ච මේ සත්‍ය මුල්ම කාලය තුල දැන් දඩයක්කාර යුගයේ විතරක් අපි හිතුවොත් එහෙම දඩයක්කාර යුගයේදී
දඩේමෙන් යැපුණේ. එතකොට ඒ දඩේමක් කරගන්න දෙතුන් දෙනෙක් එකට එක් අහු වෙන්න ඕන ලොකු දඩේමක් කරගන්න. එතකොට අන්න එහෙම එක වුණාට පස්සේ අර කොටහ අනිත් එක්කෙනාට දෙනවා. දැන් එක්වරම එක්කෙනෙක් ඒ අතරතුර කතා බහ නොකර ඇරියා. දේහය කුණු වෙලා ගියා. දැන් කල්පනා කරන මෙයාගේ ඇතුළේ හිටපු එක්කෙනා කෝ? එයා වෙනුවෙන් මොකද කරේ? අර හම්බ වෙච්ච තමන්ගේ කොටස එයා වෙනුවෙන් කොහෙන් හරි తిව්වා. ගහක් උඩින්, ගලක් උඩින්, මුලක් උඩින්, පොළවේ කොහේ හරි ඔහෙ తిව්වා. තියන්නට ඇති. ඒ තියලා ඉවර වෙලා මිනිස්සු කල්පනා කළා මේ තියපු ආහාරය අර ආත්මය ඇවිල්ලා භුක්ති විඳීවි. පස්සෙන්ද ගිහින් බලනකොට ඔව් භුක්ති විඳලා කවුරු සතෙක් කාලා ගිහිල්ලා කවුරු හරි අරගෙන ගිහිල්ලා. නමුත් මිනිස්සු හිතුවා මේ මියගිය ආත්මය තමයි මේක ගන්න ඇත්තේ. සමහර තැන්වල ඒක එහෙම්ම තියෙනවා. එතකොට ඔන්න මිනිස්සු කල්පනා කරා මේ අපි ගිරියන මාධ්‍ය වැරදි. මේ ක්‍රමයට මලගිය අයට මේක දෙන්න ඕන. ඔන්න ඉතින් ඔය එක එක තැන්වල එක එක සමාජවල විවිධ විදියට මේවා එක එක විදියට සංවර්ධනය වෙන්නට ඇති. ඔන්න අපි ගින්දර හොයාගත්තට පස්සේ මිනිස්සු අමු මස් කනව වෙනුවට ඒක පුච්චලා කන්න පටන් ගත්තා. පුච්චනකොට දැනෙන, දැන් අපි කරෝල කෑල්ලක් ගෙනහැල්ලා ගෙදර හොද්දක් හදනකොට දැනෙන සුවඳයි, ඒක ලිපට දැම්මොත් දැනෙන සුවඳයි දෙකක් පැතිරීමත් දෙකක්. අර පුලුට්ටේ ගඳ සෑහෙන දුරකට යනවා. ඔවුන් විශ්වාස කරන්න පටන් ගත්තා මියගිය ආත්මය ඉන්නේ අහසේ. එහෙම නැත්නම් මේ ගුවනේ ඉහළ ඉන්නවා කියලා. ඒ ඉහළට තමයි සාමාන්‍යයෙන් රොඩු ගොඩක් පත්තු කරුවා දුම යන්නේ ඉහළට. එතකොට ඔවුන් මොකද කරේ? ආහාර ගින්නට දාන්න පටන් ගත්තා. ඒ ගින්නේ සුවඳ අර ඉහළ ඉන්න ආත්ම භුක්ති විඳිනවා කියන විශ්වාසය. ඔය සමහර වෙලාවට අපි අහලා තියෙනවානේ ඊජිප්තුවේ තියෙන පිරමිඩ ගැන. ඒ ඊජිප්තුවේ තියෙන පිරමිඩ පිළිබඳව කතා කරත් පාරාවෝ රජවරුන්ගේ ඒව නිකම්ම සොහොන් නෙවෙයි, සොහොන් ගෙවල් විදියට හදලා තිබිච්ච ඒවා. ඔවුන් කාපු බීපු ඇඳපු පැළඳපු ඒ ආදී දේවල් තැම්පත් කරන්න පුළුවන් විදියට හදපු තැන්. ඒ කියන්නේ මැරුණයින් පස්සේ තේ ඇවිල්ලා ඒකේ ඉන්නවා කියන හැඟීම වුන්ට තිබුණා. සමහර පිරමිඩවල මමත් ඒක කියවපු කතාවක් අත්දැකලා නැහැ. ඒ පිරමිඩවල කවුළු සමහර තැන්වල හම්බ වෙලා තියෙනවා. ඒ කවුළු නිතරම ඉලක්ක කරලා තියෙන්නේ තාරකා මණ්ඩලයක් දිහාවට. ඒ කවුළු විවර කරලා තියෙන්නේ තාරකා මණ්ඩලයක් දිහාට. එතකොට එහෙ ඉන්නවා ආත්මය ඕන වෙලාවට අර කවුළුවෙන් ඇවිල්ලා අතෙන්ට එනවා කියන විශ්වාසයන්. ඕකේ නරක පැත්තකුත් තියෙනවා. ඊජිප්තුවේ කතන්දරේ නේ මම කියන්නේ. මේ මළගිය අයට ආත්මයක් තියෙනවා. ඒ ආත්මය සුවපත් කරන්න ආහාර පාන ගින්නට දාන එක ටික 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 සංවර්ධනය වෙලා පණ පිටින් සත්තු දාන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවන්ගේ කාලයේ වෙනකොට විවිධ යාග හෝම ලෝකේ මේ ඉන්දියාව ඇතුළෙත් ප්‍රචලිත වෙලා තිබුණා. අශ්වමේධ යාගේ, පුරුෂමේධ යාගේ වාදී වෙන අරමුණු තිබුණා යාගවලට. නමුත් ඒ වගේ මලවුන් පිදීම උදෙසා යාග හෝම පැවැත්තුවා. බුදුහාමුදුරුවෝ මේ ප්‍රතික්ෂේප කළා, මෙහෙම කරන්න එපා, මේක හිංසාවාදී. මං ඒ කාරණාව එතනින් නතර කරනවා. ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ වෙනත් යෝජනාවක් සිද්ධ කරලා මේ වගේ යහපත් ක්‍රියාකාරකම් කරන්න මිනිසුන්ට අවස්ථාව හදලා දුන්නා. දැන් ඔන්න අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් එහෙම ආත්මයකුත් නෙවෙයි නම් මේක මොකක් වගේ එකක්ද? එහෙම ආත්මයකුත් නෙවෙයි නම්, එහෙම ආත්මයක් නම් අපිට අල්ලගන්න පුළුවන්කම තියෙනවා, නතර කරගන්න පුළුවන්කම තියෙනවා, බඳින්න පුළුවන්කම තියෙනවනේ. එහෙම එකකුත් නෙවෙයි නම් මේ මොකක් වගේ දෙයක්ද? මේවාට විද්‍යාවෙන් තවම උත්තර හොයාගෙන නැත. හැබැයි විද්‍යාවට පෙරාතුව බුදුහාමුදුරු ලෝකයේ දැක්කා. බුදුරජාණන් වහන්සේගේ මුල් සූත්‍රවලත් පසුකාලීනව
අපට විවිධ අටුවාවලත් මේ පිළිබඳව විවිධාකාරයේ විස්තර තියෙනවා. දැන් පින්වතුනි, මේ දහමට අනුව කෙනෙක් මරණයට පත්වෙනවා කියන කාරණාව ගත්තොත් එහෙම අපේ මේ ශරීරය ඇතුලේ මේ විඤ්ඤාණස්කන්ධය කියන කොටසක් තියෙනවා. මේක නාම කොටසට අයිති වෙන්නේ. ප්‍රධාන වශයෙන් පුජ්‍යලයාව නාම රූප කියන කොටස් දෙකකට බෙදනවා. ඒ රූප කොටසට අයිති නොවන මේ විඤ්ඤාණස්කන්ධය නාම කොටසට අයිති වෙනවා. මේ නාම කොටසට අයිති වෙන විඤ්ඤාණස්කන්ධය මේක ඇත්තටම භෞතිකද? භෞතික නොවන්නේද? අපට සිත කිසිම සහසම්බන්ධතාවයක් නැහැ කියන එක නැත්නම් එහෙම එකක් පිළිබඳව කතා කරන්න භෞතික විද්‍යාව එහෙම කැමැත්තක් තියනවා කියලා අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඇහැකට පේන රූපයට ඇහැ සහ මොළය අතර සහසම්බන්ධතාවයක් විද්‍යාව ගැන කතා කරනවා. දහම ඇතුලේ සිතක සම්බන්ධතාවයත් කතා කරන. එනිසා සිත මොන වගේද කියන කාරණාව ධම්මපදේ චිත්ත වග්ගයේ දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමේ සම්ති මොක්ඛන්ති මාර බන්ධනා කියන විදියට සිත පිළිබඳව සිතේ ස්වභාවය පිළිබඳව විස්තර කරලා තියෙනවා. අභිධර්මය කියවන කෙනෙකුට අභිධර්මයේ සිත පිළිබඳව සිතේ බෙදීම් පිළිබඳව ඒවා වර්ගවන විදිය පිළිබඳව බොහෝ තොරතුරු අධ්‍යයනය කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ මනස මුල් කරගත් දහම ඇතුලේ පුජ්‍යලයාගේ මරණය මේ ශරීරයේ සමවාය වෙනස් වුණාට පස්සේ මේ විඤ්ඤාණස්කන්ධයට නැවත වතාවක් මේක ඇතුලේ පහළ වෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රතිසන්දි සිතක් විදියට වෙනත් කලලයක් ඇතුලේ පහළ විය යුතුය. දැන් පින්වතුනි, මේ පැංකෝප්පය මා ඉදිරිපිට තියලා තියෙනවා. මේ පැංකෝප්පයේ පැන් තියෙන්නේ මේ කෝප්පයේ තිබෙන්නා වූ ගුණාත්මක සාධක ටිකක් මත. මේක දැන් මෙහෙම ඇල්ලුවයින් පස්සේ වැක්කිරෙන ගුණයකින් යුක්ත වුණා නම්, මෙහෙම අල්ලනකොට වාෂ්ප වෙන ගුණයකින් යුක්ත වුණා නම් මේක ඇතුලේ මේ වතුර තියන්න පුළුවන් කමක් නැහැ. මේ කෝප්පය පඨවි ගුණයෙන් යුක්ත නිසා වැඩි බරක් පඨවි ගුණයට ලැබිලා තියෙන නිසා මේ කෝප්පය ඇතුලේ පැන්වක් කරලා තියන්න පුළුවන්. මේකේ ආපෝ ගුණය වැඩි වුණා නම් මේකට පැන්වක් කරලා තියන්න පුළුවන් කමක් නැහැ. මනුස්ස ශරීරයේ මෙන්න මේ සමவாய වෙනස් වෙනවා. ධර්මතා මත විවිධ හේතු කාරණා මත පෘථුවි වාසීන්ට අවුරුදු 120ක තරම් ආයු ප්‍රමාණයක් ධර්මානුකූලව ලැබිලා තියෙනවා. ස්වභාව ධර්මයේ විසින් අපිට දීලා තියෙනවා. ඒ දීලා තියෙන ආයු ප්‍රමාණය ඉවර වෙනකොටත් මේ විඤ්ඤාණස්කන්ධය මේක ඇතුලේ පහළ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඊට වේලාසනින් ශාරීරික ස්වභාවයන් වෙනස් වුනොත් ලෙඩ වෙලා හෝ වෙන මොනවා හෝ වෙලා ඒත් මේ විඤ්ඤාණස්කන්ධේ මේක ඇතුලේ පහළ වෙන්න විදියක් නැහැ. සිත පහළ වෙන්න විදියක් නැහැ. මොකද අශරීරං ගුහාසයන් ශරීරයක් නැති වුණාට මේ ශරීරය නැමැති ගුහාව ඇසුරු කරගෙන තමයි මේ සිත පහළ වෙන්නේ. දැන් ඔබ දාගෙන ඉන්න චේන් පට ගලවලා තව කෙනෙක්ගේ බෙල්ල එල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් අල්මාරිය ඇතුලේ දාන්න පුළුවන්, කරාබු දෙක දාන්න පුළුවන්, ඔරලෝසුව දාන්න පුළුවන්, ඇඳුම් ආයිත්තම් පැත්තකින් තියා තියන්න පුළුවන්, ඕන වෙලාවට ඒවා ඇඳ බැලඳගෙන යන්න පුළුවන්. හිතේම ඔබට ඕන වෙලාවක අල්මාරියක දාලා තියලා වෙන කොහේ හරි තියා තියලා මට මේ දැන් මං ගමනක් යනවා මේ හිත අරගෙන යනවා කියලා හිත දාගෙන යන්න බෑ. සමහර වෙලාවට ඇස් කාචයක් උනත් ගලවලා තියලා ඕන වෙලාවට දාගෙන යන්න පුළුවන්. තමන්ගේ ඇහක් දන් දුන්නොත් තව කෙනෙකුට බද්ධ කරන්න පුළුවන්. වකුගඩුවක් බද්ධ කරන්න පුළුවන්. අක්මාවේ කොටස් බද්ධ කරන්න පුළුවන්. හෘදේ වස්තුවක් බද්ධ කරන්න පුළුවන් වේ. ඒ
හිතක් බද්ධ කරපු අවස්ථාවක් අපි දන්නේ නැහැ. ඒ නිසා ඒක අපිට අල්ලන්න, පෙල්ලන්න, කොනිත්තන්න මොනවාක්වත් කරන්න බැරි වස්තුවක් නිසා මේක නාම කොටසට වැටෙනවා. දැන් මේක මෙතනින් ඉවත් වෙලා තව තැනක පහළ වීම පිළිබඳව අපිට තියෙන ලොකු ගැටලුවක් තියෙනවා. ඒක කොහොම වෙනවද? කොහොමද ඒක විග්‍රහ කරන්නේ කියන කාරණාව පිළිබඳව විද්‍යාව ඇතුලේ ගැටලු තියෙනවා. පින්වතුනි, මේ කාරණාව පිළිබඳව මම පුංචි සරල නිදසුන් පැහැදිලි කිරීමක් සිද්ධ කරන්නම්. ඒව පිළිබඳව තව අධ්‍යයනය කරන්න, හොයන්න, පොතපත කියවන්න, දේශනා අහන්න, ඒ දේවල් ඔබේ ජීවිතයට තව පැහැදිලි කිරීම කරගන්න පුළුවන්කම ලැබේවි. දැන් නිකන් හිතන්න, අපට සිත් කියන එක පරම්පරාවක් වගේ, සිත් වැලක් වගේ. ඒක එකකට එකක් සහසම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි දම්වැලක පුරුක් වගේ මේක ඇමිනිලා තියෙන විදිහ අපිට විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. මේක ඇමිනිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. මේ කොණෙන් ඇල්ලුවොත් මේක හෙල්ලෙනවා. හැබැයි ඒ වුණාට අපිට මේක මෙහෙම එකට එක්කහුවෙච්ච විදිය හරියට පැහැදිලිව දකින්න පුළුවන් කමක් නැති වෙන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මෙතන ඉන්න ඔබ සියලු දෙනා මේ බණ ඉවර වෙලා තේ වතුර ටිකක් බොන්න, ආහාර ටිකක් ගන්න, මොනවා හෝ කාර්යයන් වලට. මෙතන ඉන්න පුංචි දරුවෙක් සමහරක් වෙලාට අපි යන් සෙල්ලම් කරමු. හැබැයි ඔබ යන්නේ නැහැ සෙල්ලම් කරන්න. ඇයි? ඔබ සෙල්ලම් කරන්න යන්නේ නැත්තේ? දැන් ඔබ සෙල්ලම් කරන වයස පහු වෙලා. හැබැයි සෙල්ලම් කරන වයසේදී ඔබට එවැනි සිතුවිලි ටිකක් තිබ්බා. දැන් අපිට පුංචි කාලේ කරපු සෙල්ලම් කරන ඒ සිතුවිලි නෙවෙයි. ඊට වඩා වෙනස් වූ සිතුවිලි. හැබැයි අර සිතුවිලි දාමයම, එහෙම නැත්නම් මේ සිත් පරම්පරාවේම ඇති වෙච්ච මේ සියලු දේවල් සහසම්බන්ධතාවයක් සහිතව අපිත් එක්ක අතීතේ ස්මරණය කරන්න පුළුවන් අපිට. මේ කාලේ මෙහෙම වුණා, මේ කාලේ මෙහෙම වුණා, මේ කාලේ මෙහෙම වුණා. ඔබ දැන් හිතනවා එකම හිතක් තමයි මේ. නෑ. හිතක ස්වභාවය සිතක් උපදිනවා, පවතිනවා, නැතිවෙනවා. උප්පාද ටිති බංග, උප්පාද ටිති බංග. එහෙම තමයි මේ සිත් පරම්පරාව උපදිනවා, පවතිනවා, නැතිවෙනවා. නැවත හිතක් හටගන්නවා. ඒවයි අර කියන විදිහේ කුසල අකුසල සිතිවිලි, ඔය ලෝභ ද්වේෂ මෝහ මුල් කරගත්ත මුල්ම හරියට ලිග්ගල් තුනක් හා සමානයි. මේක ඇතුලේ තමයි අනිත් සියලුම කෙලෙස්යන් හටගන්නේ. ඒක හොඳ හෝ නරක හෝ වේවා, කාමාවචර හෝ වේවා, රූපාවචර හෝ වේවා, අරූපාවචර හෝ වේවා, ලෝකෝත්තර හෝ වේවා, සිත් පහළ වෙන්න ඒ අවස්ථාවන් උදා වෙන්නේ හරියට වැල්පටක් හා සමානයි. මේක බැඳිලා තියෙන විදිය වෙන්වීමකින් යුක්තව තියෙන බැඳීමක්. දැන් අපිට සමහරක් වෙලාවන් වලදී මේ ශාරීරියේ සහසම්බන්ධතාවයක් නැතුව මේ සිත්වැල ගණන් කරන්නත් බෑ, වෙන් කරගන්නත් බෑ, එහෙම අපිට අතට අරගෙන බලන්නත් බෑ. හැබැයි පින්නතුනි, අපට මතකයන් එක්ක දැනෙනවා මෙන්න මෙච්චර දුරක් මං ඇවිල්ලා තියෙනවා. ඔබේ හිත ඔබට පුංචි කාලේ සමහර වෙලාවට අම්මා බත් කවපු මොහොතේ ඉඳලා අද දක්වා මතකයක් තියෙනවා. සමහර වෙලාවට මේ මතකයන් නැති වෙලා මැකිලා යන අවස්ථාවුනොත් අපේ ජීවිතය ඇතුලේ එන්න පුළුවන්. හදිසි අනතුරු වෙලා, මොළයට හානි වෙලා, ඒ මතකයන් තැන්පත් වෙලා තියෙන ඒවා අපිට නැති වෙලා එන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්නොතුනේ මේ සිත් වැල මේ දහමට අනුව, විද්‍යාවට අනුවයි දෙකක් පැහැදිලි කරන්න අමාරුයි. ඒකට විද්‍යාවට අනුව පැහැදිලි කරන පැත්ත ගත්තොත් එහෙම ඒක වෙන එකක්. දහමට අනුව පැහැදිලි කරන පැත්ත ගත්තොත් එහෙම මේ විදියට සිත් ඉපදිලා පැවතිලා නැති වෙලා ගිහිල්ලා මේ අවසානයේදී පුජ්ජලයකට පහළ වෙන හිතත් උප්පාද ටිති බංග කියන අවස්ථා තුනකටපත් වෙලා නැවත වතාවක් ප්‍රතිසන්දි සිතක් විදියට අලුත් කලලයක් ඇතුලේ පහළ වීම. ඔන්න මරණයෙන් පස්සේ පැවැත්ම පිළිබඳව සංකල්පය. මරණයෙන් පසුව
පැවැත්ම පිළිබඳව සංකල්පය. එතකොට ඒ කෙරෙහි බලපාන ගරුක ආසන්න ආචින්න කටත්තා කියන කර්මයන් පුජ්ජලයකුට බලපාන්න පුළුවන්කම තිබෙන්නේ ඒ විදියට. එතකොට පුජ්ජලයේ ගරුක කර්මයක් කරලා තිබ්බොත් ඒකට අදාළව අර ප්‍රතිසන්ධි සිත පහළවීම කෙරෙහි බලපානවා. ඒක අලුත් කලලයේ කුමක්ද කියන එක තීරණය වෙනවා. දැන් ආනන්තරී පාප කර්ම පැත්තෙන් ගත්තයින් පස්සේ ඒ පුජ්ජලයා අපායගාමී වෙනවා කියලා බණ පොතේ සඳහන් වෙන්නේ. මහත්ගත කුසල සිත් වර්ධනය කරගත්තොත්, ධ්‍යාන සිත් වර්ධනය කරගත්තොත් බඹලෝකයේ උපදිනවා කියන කාරණාව කතා බහ කරන්නේ. එතකොට කොහොම හෝ වේවා පින්නතුනි, මෙන්න මේ ප්‍රතිසන්ධි සිත පහළ වීමට අදාළ අවස්ථාවට කවුද වග කියන්නේ? කවුද වග කියන්නේ? මේ ප්‍රතිසන්ධි සිත හොඳ තැනක හෝ නරක තැනක පහළ වීම කෙරෙහි කවුද වග කියන්නේ? බාහිර කිසිම කෙනෙක් ඒ කෙරෙහි වග කියන්නේ නැත. ඒ කෙරෙහි වගකීම තියෙන්නේ අප සතුවමයි. අප තමයි තීරණය කරන්නේ කොතනද මේ ප්‍රතිසන්ධි සිත පහල කරන්නේ. ඉතින් ඒක නිසා පින්නතුනි, මැරෙන පුජ්ජලයකට බය හිතෙන්න ඕන ඔන්න ඔතෙන්දී. එහෙම නැතුව මේ මැරෙන අවස්ථාව පිළිබඳව සමහරක් වෙලාවට දුක් විඳලා මැරෙන්න අපි අකමැති. අනේ අපේ කුස්ම පොද කරදරයක් නැතුව වාතලයට මුසුනොත් කොච්චර හොඳයිද කියලා අපිට හිතෙනවා. දුක් විඳලා ඇදලා මැරෙන්න සිද්ධ වුණොත් ඒක අපිට හරි වේදනාවක්. ඒකත් එක්ක කොහොම වෙයිද කියලා කියන්න බෑනේ. එතෙන්දි බයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මැරෙනවා කියන කාරණාව සම්බන්ධයෙන් බය වෙනවාට වඩා වැදගත් වෙන්නේ අන්න ප්‍රතිසන්ධි සිත කුමක් වෙයිද කියන, එහෙම නැත්නම් කොහොම පහළ වෙයිද කියන කාරණාව සම්බන්ධයෙන්. දැන් පින්නතුනි, මේ ප්‍රතිසන්ධි සිත යම් තැනක පහළ වීම කෙරෙහි බලපාන සාධකේ මං කිව්වා ගරුක ආසන්න ආචින්න කටත්තා. ඒ කියන විදියට පුජ්ජලයක් බරපතල කර්ම කළා තිබ්බොත් එකක්, ආසන්න වශයෙන් කරලා තියෙන හිතන දේවල් එකක්, ජීවිතේ කවදා හෝ ඒකත් නැත්නම් සංසාරේ හෝ කරපු දෙයක් ඒ පුජ්ජලයාට ඒකෙහි බලපානවා කියන්නේ. දැන් අපි ඔය ටික කොහොම පැත්තකින් තිබ්බොත් එහෙම අපි පූර්ණ භෞතිකවාදී මිනිසුන් විදියට කල්පනා කරන 21 වෙනි සතවර්ෂයේ අලුත් ජෙනරේෂන් එකක මිනිස්සු, ਉਹ වැඩක් නෑ අපිට. එහෙම කල්පනා කරන අලුත් પરම්පරාවක් ඉන්නවා. මැරෙනවා කියලා කියන්නේ ආයතනින් පස්සේ පැවැත්මක් නැත. එහෙම උගන්නන මිනිස්සු ඉන්නවා, ගුරුවරු ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඒගොල්ලන්ගේ අයිතිය, ඒගොල්ලන්ගේ කල්පනාව, ඒගොල්ලන්ගේ දැනීම. හැබැයි ඒගොල්ලන්ටත් තියෙනවා, ඉතාමත්ම එහෙම කල්පනා කරන මිනිස්සුන්ටත් මේ පෘථුවිය තුල අපට ලැබිච්ච මනුස්සාත්මය හොඳට යහපත්ව ගත කිරීමේ අවශ්‍යතාවය. කාටවත් කරදරයක්, හිංසාවක්, පීඩාවක් තව කෙනෙක්ව රිද්දලා, තව කෙනෙක්ව නැති කරලා, තව කෙනෙක්ව විනාශයටපත් නොකර යහපත්ව ජීවත් වීමේ වගකීම ඒ ඕනම කල්පනාවක් කරන මිනිස්සෙකුට තියෙන්න ඕන. එහෙමනම් තමයි මේක සොඳුරු තැනක් බවට පත් වෙන්නේ. අනෙක් පෘථුවි වාසීන්ට මේක ඇතුළේ ජීවත් වෙන්න හිතන වටපිටාවක් නිර්මාණය වෙන්නේ. කොටින්ම කියනවා නම් අපි කවද මැරුණත්, කොතෙන්දි මැරුණත් අපට මරණය සහ මේ පැවැත්ම පිළිබඳව කුමන විශ්වාසයක් තිබ්බත් හොඳින් ජීවත් වෙන එක ඇඟට ගුණයි. යහපත්ව ජීවත් වෙන එක ඇඟට ගුණයි. දැන් පින්නතුනි නිකන් හිතන්නකෝ, අපට ඔය පුජ්ජලයේ මරණයට පත් වුණාට පස්සේ ඒ මැරිච්ච පුජ්ජලයාගේ හිත මැරිච්ච ගමන් යම් කෙනෙකුට කියව ගන්න පුළුවන් බාහිර කෙනෙකුට. සාමාන්‍යයෙන් අපි අහනවා නේද ජීවතුන් අතර ඉන්න පුජ්ජලයන්ගෙන්, මොකද අද නිකන් ඔයා 1000ට අරගෙන 100ට දීලා වගේ.
එක්කෝ මොකද ඔයා ඔච්චර කේන්තියෙන් ඉන්න වගේ පේනන පුපුරපුපුර ඉන්න වගේ පේෙන් දැන් එයා මුකුත් වචනයක් කියලවත් නෙවෙයි. අඩුම තරමින් මුගුරක් ආයුධයක් අරගෙන අනෙකාට පහර දෙන්න හදලවත් නෙවෙයි. ඒ වුනාට එයා කේන්තියෙන් ඉන්න බව මාංශ පේශිවලින් පේනවා. එයාගේ ඇස් දෙකෙන් පේනවා. සතුටින් ඉන්නකොට අද මොකද නිකං ඉහේ මලක් පිපිල වගේ. සතුටින් ඉන්නකොටත් ඒක ප්‍රකාශනය වෙනවා මාංශ පේශිවලින් ඇස් දෙකෙන් තොල්වලින් එයාගේ එක ප්‍රකාශ වෙනවා. වැඩි දේවල් කළා නෙවෙයි මේ ඉන්න ඉරියව්වෙන්. එතකොට සතුටින් ඉන්න කෙනෙක් දුකින් ඉන්න කෙනෙක් කනස්සල්ලකින් ඉන්න කෙනෙක් වේදනාවකින් ඉන්න කෙනෙක් එයාගේ මාංශ පේශීන් හරහා යම් පමණකට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. මරණයෙන් පස්සෙත් යම් කෙනෙක් වේදනාවෙන් දේ මරණයට මුහුණ දුන්නේ සතුටින් දේ මරණයට මුහුණ දුන්නේ කියලා සමහර වෙලාවට අපිට අඳුන ගන්න පුළුවන්කම තිබෙනවා. අපි වඩාත් මරණයට වේදනාබරව බයෙන් දුකෙන් කනස්සල්ලෙන් මුහුණ නොදී අඬාඬා මුහුණ නොදී සතුටින් මුහුණ දුන්නා නම් ඒක කොච්චර හොඳ මරණයක්ද? කුමන ආගමක කෙනෙකුට වුණත් කුමන චින්තනයක් සහිත කෙනෙකුට වුණත් ඒක යහපත් වෙන්න පුළුවන්. ඇයි එයා බය වෙලා නෙවෙයි මැරිලා තියෙන්නේ. දුකින් නෙවෙයි මැරිලා තියෙන්නේ. අඬාඬා නෙවෙයි මැරිලා තියෙන්නේ. ගොඩක් වෙලාවට පින්වතුනි ඕනෑම රටක ඕනෑම සංස්කෘතියක ඕනෑම පුජ්‍යලයකට සාමාන්‍ය සිහි කල්පනාවෙන් ඉඳලා යම් කාලයක් මරණයත් එක්ක මරණය පිළිබඳව දැනිලා මැරෙන්න වුණොත් එයාට සමහර වෙලාවට මතක් වෙන්නේ ඒ මොහොතට වැඩිය අතීතය වෙන්න පුළුවන්. අතීතයේ වෙන්න පුළුවන්. දැන් අපි අතීතේනේ අපිට අතීතයේ මතක් වෙන්න හේතු කාරණා ටිකක් තියෙනවනේ. දැන් එක අම්මා කෙනෙක් පහුගිය කාලෙක ඇවිල්ලා මා ළඟ අඬනවා. මං එමුකෝ අම්මේ. නෑ හාමුදුරුවනේ අපේ ගමෙන් වන්දනා නඩයක් ගියා සිරිපාද යන්න. දැන් අපිට බෑනේ හාමුදුරුවනේ. මං ඒ වුණාට 32 වතාවක් සිරිපාද ගියපු කෙනෙක්. ඉතින් මං ඇහුවා 32 වතාවක් ගිහින් තිරු නම් අඬන්න ඕනද? අඬන්න ඕනද? ඒ 32 වතාව ගැන මතක් කරගන්නකෝ. ඊට වඩා කොච්චර හොඳයිද? සමහර අයට වර්තමානයේ තුල දුක් වෙන්න උවමනාවක් නැහැ. ඔව් ඒක නේන්න. නෑ හාමුදුරුවනේ ඇත්තටම මාත් ඒක මතක් වෙනවා. නමුත් ආපහු හිතනවා අනේ මේ ගමනත් යන්න තිබුණා නම් කොච්චර හොඳයිද කියලා. දැන් අපි මේ මුහුණ දෙමින් ඉන්නේ ස්වභාවික ආපදාවකට. අපේ අතපය වලංගු නැති වෙනවා, යන්න බැරි වෙනවා, ජරා ජීර්ණත්වයටපත් වෙනවා. එතකොට අපට ටිකක් එහෙම බැරි වෙනකොට පින්වතුනි ඔන්න අපි අතීතයට යනවා. ඔක සමහරක් වෙලාවට අතීත කාමය කියලා කියන වැඩිපුර රැඳිලා හිටියොත් එහෙම. අතීතයට ගිහින් ආවට කමක් නැහැ. මරණාසන්න මොහොතේදී සමහරක් වෙලාවට කෙනෙකුට පූර්ණ වශයෙන් ඔන්න ඔය අතීත ගමනට යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඇයි දැන් Tamanට ඇස් දෙක පේන්නේ නැත්නම් වර්තමානයේ දකින්න. හඬ අහන්න කන් දෙක ඇහෙන්නේ නැත්නම්. ගඳ සුවඳ බලන්න නාසයේ වලංගුතාවයක් නැත්නම්. රස බලන්න දිව සූදානම් නැත්නම් එයාට මතක් වෙන්නේ මොනවද? අතීතයේ විඳපු රස, අතීතයේ බලපු සුවඳ, අතීතයේ අහපු හඬවල්, අතීතයේ බලාපු දර්ශන. ඒවා හොඳ වෙච්ච ඒවා තිබුණොත් කොච්චර හොඳයිද? නරක ඒවා තිබුණොත්, නරක වෙච්ච ඒවා තිබ්බොත් අන්න කනස්සල්ල මතු වෙනවා. එක තාත්ත කෙනෙක් දුවකට කතා කරලා කියනවා මේ මිනිස්සු ළඟ ඉස්සෙල්ලා තිබුණා පින්පොත කියලා එකක්. අන්න අතීතේ ස්මරණය කරගන්න ඒගොල්ලෝ පාවිච්චි කරපු ක්‍රමයක්. දැනුත් ඒව අලුතෙනුත් ඇවිල්ලා තියෙනවා. මිනිස්සු ලියනවා, හිතෙත් ලියනවා, පොතෙත් ලියනවා, මතක් කරගන්න සමහර වෙලාවට. එතකොට අර බැරි වෙනකොට කතා කරලා කියනවා දුවෙකුට හරි පුතෙකුට හරි පුතේ මගේ පින් පොත කියවන්න. යහපත් දේවල් කරපු මේ පොත කියවන්න. දැන් අර දුවගේ තාත්තා වෙනුවෙන් දුව තාත්තා ඉස්සරහ පින් පොත කියවනවා.
ඒක මහා පිංකං කරපුවා තියෙනවා. ඒක එකතරා තැනක ලියලා තියෙනවා, අද උදේ මම මූණ හෝදන්න ලිඳ ළඟට ගියා. ලිඳට පණිට්ටුව දානකොට ඒකට වැටිලා හිටපු කෘමියෙක් මම බාල්දියට අරගෙන හීන් සැරේ ලිංගැට්ට උඩින් තිබ්බා. ටික වෙලාවකින් එයා පියාපත් වේරිලා පියාඹලා ගියා. දුවට කියනවා, ඔය ඇති දුවේ. දැන් එයාගේ හිතේ එතන නතර වුණා. දුව දකින්නවා තාත්තා අඬනවා නෙවෙයි, තාත්තා බොහොම සතුටින් තොල් සොලවනවා. සතුටු සිතකින් ඒ තාත්තා ටික වෙලාවක් යනකොට වාතලයට හුස්ම පොද මුහු කළා. කරුමෙකටවත් ඒකේ මෙහෙම ලියලා තිබ්බනා, මම උදේ මූණ හෝදන්න ළිඳට ගියා, මං ළිඳට පණිට්ටුව දාලා වතුර ටික ගන්නකොට ඒකේ කුරුමිනියෙක් නැන්නම් කෘමියෙක් ආවා, මට හරි හිරිකිතක් දැනුණා. මං ඒකව ලිම්පඩි උඩ තියලා දාගෙන හිටපු සිරෙප්පුවෙන් එහෙම්ම තැලුවා. එහෙම එකක් ලියලා තිබ්බනම් අර මිනිස්සයාට ඒ වෙලාවේ සිනාවෙවි මැරෙන්න පුළුවන් වෙයිද? එහෙනම් එයා කනස්සල්ලටපත් වෙයි. අනේ මම මොකද්ද ඒ කරපු කැත වැඩි, මම මොකද්ද ඒ කරපු තිරිසන් වැඩි, ඒ සතාට ජීවත් වෙන්න අවස්ථාවක් දෙන්න තියෙද්දි මං ඇයි එහෙම කරේ කියලා කනස්සල්ලටපත් වෙන්න පුළුවන්. මතක තියාගන්න, සමහර ලොකු දේවල් නෙවෙයි අපේ හිත රිදවන්නේ, සමහර පුංචි දේවල් අපේ හිත රිදවන්නේ. හොඳ දේ වුණත් එහෙමයි, පොඩි අඩුපාඩුවක් වුණොත් එහෙම හිත රිදෙනවා. මහා දේවල් කරලා පුංචි දෙයින් අපි හිත රිදව ගන්නවා. සමහර දේවල් වල පුංචි දෙයින් අපි හිත සතුටු කර ගන්නවා. එහෙමනේ ඒ අපේ හිතේ හැටි. ඒ නිසා හිත සතුටු කර ගන්න පුළුවන් දේවල් වෙන කෙනෙකුට මෙන්න මේකෙන් තමයි ඔබට හිත සතුටු කර ගන්න පුළුවන් කියලා ගෙනත් දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබේ හිත සතුටු කරන්න පුළුවන් දේ ඔබයි අඳුන ගන්න ඕන. මගේ හිත අඳුන ගන්න ඕන මාව සතුටු කරන්න පුළුවන් දේ. කුලරත්න මහත්මයා අඳුනගෙන තියෙනවා ඔහුගේ හිත සතුටු කරන්න පුළුවන් දේවල්. ගෙයක් නැති මිනිසෙකුට ගෙයක් හදලා දුන්නම ඒ මිනිසයා සතුටු වෙනවා දිහා බලලා, තමනුත් සතුටු වෙනවා. එහෙම නෙවෙයිනේ ගොඩක් වෙලාවට මිනිස්සු සතුටු වෙන්නේ. අනේකාට තියෙන දේ උදුරගෙන, එයාට තියෙන දේ මංකොල්ල කාලා, උදුරගෙන කාලා, හොරකම් කරගෙන කාලා සමහරක් වෙලාවට සමහර අය සතුටු වෙනවා. තව කෙනෙක් සතුටු වෙනවා ඒ මිනිස්සයාට යමක් දීලා, ඒ මිනිස්සයාත් hina වෙනවා දැකලා සතුටු වෙනවා. මෙයින් ඔබ තෝරාගත යුතුවන්නේ කුමක්ද කියන එක ඔබ සතුයි. පින කියන එක, යහපත් දේ කියන එක බුදුහාමුදුරුව විග්‍රහ කරන්නේ චිත්තං පුනාතීති පුඤ්ඤං හදයං පුනාතීති පුඤ්ඤං. හදවතේ ඇතිවෙන්නා වූ සතුට තමයි පින කියලා කියන්නේ. ඕකට පොඩි තහංචියක් තියෙනවා. ඒ තහංචිය තමයි ලෝභ ද්වේෂ මෝහ මුසු කරගත්තොත් ඒ සතුට ඔබට පිනක් බවට පත් කරගන්න බැරියි. ක්‍රියාව ඇතුලේ පේන හොඳ පවා සමහර වෙලාවට ඔබ නරක බඩක් බවට පත් කරගන්න පුළුවන්. නරක අරමුණකින් කරන්න පුළුවන්. නරක අරමුණකින් හොඳ වැඩක් කෙරුවත් හෘද සාක්ෂිය යම් දවසක ප්‍රශ්න කරනවා, මොකද්ද ඒ තමුසේ කරපු වැඩේ කියලා. ඒ නිසා හෘද සාක්ෂිය හැමදාම සතුටු කරගන්න පුළුවන් යහපත් දෙයක් තමයි අපි කරගත්තේ. ගිල්බර්ට් මහත්මා ගිහි පිරිත් දේශනාවන් වලට ගියපු කෙනෙක්. ඒ වගේම තමන්ගේ දරුවන්ට ආදරය කරපු පියෙක්, ස්වාමි දියණිය සමග බොහොම සමගියෙන් ලෙන්ගතුකමින් ආදරණීය විදියට ජීවත් වෙච්ච කෙනෙක්. ධර්මානුකූලව හිතනකොට අපි සියලු දෙනාගේ සහසම්බන්ධතාවයන් තියෙනවා තමයි. ඒ වුණාට අපිට මේ දේවල් වලින් මිදෙන්න යම් දවසක සිද්ධ වෙනවා. අපට මිදෙනකොට දුකක් ඇති වෙනවා. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියන දුක. ප්‍රිය වූ අයගෙන් වෙන් වෙනකොට අපට ඇති වෙනවා දුකක්. ඒ මගේ තාත්තා, ඒ මගේ ස්වැමියා, ඒ මගේ දරුවා, ඒ මගේ මාමණ්ඩි, ඒ මගේ සීයා, ඒ මගේ ආච්චි. ඒ විදියට තමන්ගේ ලෙන්ගතුකම්
අනුව තමන්ට තියෙන ඥාතීත්වය හෝ මිත්‍රත්වය හිතවත්කම් මත අපට ඇතිවෙනවා ඒ අපෙන් අහිමිවීම පිළිබඳව දුකක්. අන්නේ දුක තුනී කර ගැනීම සඳහා තිබෙන්නා වූ එක්තරා මාධ්‍යයක් අද ඔබ මේ ක්‍රියාවට නංවන්නේ. ඒ වගේම ඔවුන්ගේ පරලව ජීවිතයට සුවපත්භාවය ප්‍රාර්ථනා කිරීම උද්දේශා කරන පින්කමක් විදියට ඔබ මේ සිද්ධ කළේ. ඒ පුජ්‍යලයන් අපට දක්වපු ලෙංගතුතාවයට දක්වන්න පුළුවන් කෘතවේදීත්වය ප්‍රකාශ කිරීම එක පැත්තකි. මේ සියලු අර්ථයන් එකට එක්කහු කරලා ගත්තට පස්සේ තාත්තා කියන උදාර ගුණය මේ දරුවු තුන් දෙනාගේ හදවත ඇතුලේ තියෙනවා. තාත්තලා සමහර වෙලාවට ඒක කුලරත්න මහත්මයා වුණත් එහෙමයි, නම්සේන මහත්මයා වුණත් එහෙමයි, විශ්ව මහත්මයා වුණත් එහෙමයි, මේ ඉන්න ඕන කෙනෙක් වුණත් එහෙමයි, සමහර වෙලාවට ওই තාත්තලා කියන කොටස සෙනෙහස ආදරය කියන එක දරුවන්ට වැක්කිරෙන්න දෙන කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ හැංගිච්ච එකක්. ඕන වෙලාවට එළියට එන එකක්. සමහර කැපකිරීම් පේන්න නැති වෙච්ච ඒවා. එක පුතෙක්ට වකුගඩුවක් බද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ වකුගඩුව හොයාගන්න විදියක් නැහැ. තාත්තා තමයි වකුගඩුව දෙන්න ඉදිරිපත් වෙන්නේ මේ පුතාට. පුතාගේ ජීවිතය බේරගන්න, පුතාගේ ජීවිතය ආරක්ෂා කරගෙන රැකගෙන අරගෙන ඇවිල්ලා ලෙඩෙක් වුණාට පස්සේ මේ නිරෝගී තාත්තා ඉදිරිපත් වෙනවා පුතාට වකුගඩුව දෙන්න. දැන් වෛද්‍යවරු හෝ පරීක්ෂා කරනවා ඔහුට තිබ්බා තරබාරු බව පිළිබඳව ගැටලුවක්. තරමක් දුරට වයස ඉක්මෝමින් තිබිච්ච ඔහුට වකුගඩුව නොදෙන්න තිබිච්ච එකම හේතුව තමයි දෙන්න බැරිකමට තිබිච්ච එකම හේතුව තරබාරුකම. වෛද්‍යවරුන්ට ඔහු කියනවා මගේ පුතාව මට කොහොම හරි බේරගන්න ඕන, මගේ දරුවාට ජීවිතේ නැවත දෙන්න ඕන, මගේ පුතාව බේරගන්න මම මොකද්ද වෙන කරන්න තියෙන්නේ, ඔබට වකුගඩුව දෙන්න පුළුවන්, හැබැයි ඔබේ වකුගඩුව බද්ධ කිරීමේදී ඔපරේෂන් එකේදී ඔබේ තරබාරු බව ලොකු ගැටලුවක් වෙනවා. මම මොකද්ද කරන්න ඕන? ඔබට පුළුවන්කම තිබෙනවා නම් කිලෝමීටර 20ක් දවසට වේගයෙන් ඇවිදින්න නියමිත දිනේ වෙනකොට සමහර වෙලාවට ඔබට වකුගඩුව දෙන්න සුදුසු පුජ්‍යලයෙක් බවට පත් වෙන්න පුළුවන් වේවි. මේ ආදරණීය තාත්තා ඊට පසුදා ඉඳලා කිලෝමීටර 20ක් පයින් වේගයෙන් ඇවිදින්න පටන් ගත්තා. මේ කතාව නම් එළියට එනවා. ඒත් සමහර වෙලාවට මේ කතාව එළියට නාවා නම් අපට එළියට එන එක කොටසක් තියෙනවා. ඒ තමයි තාත්තා කෙනෙක් පුතාගේ ජීවිතයේ වකුගඩුව දීලා බේරගත්තා. අපේ ගමෙත් හිටියා තාත්තා පුතාට වකුගඩුව දීලා බේරගත්තා. දැන් මේකේ නොපෙනෙන කොටස තමයි කිලෝමීටර 20ක් මේ තාත්තා වේගයෙන් ඇවිදිනවා තමන්ගේ තරබාරුකම දුරු කර ගැනීම සඳහා. ඒක සමහරක් වෙලාවට එළියට නොයන කෑල්ලක් වෙන්න පුළුවන්. එහෙම තාත්තලා කොච්චර ඉන්නවද දරුව වෙනුවෙන් එළියට නොයන කැපකිරීම් කරන. කවදාක්වත් ඒවා එළියට එන්නේ නැහැ. අපේ පැත්තේ තාත්තා කෙනෙක් හිටියා ගස් පෙල්ලලා යා ජීවත් වුණේ. ඔහු මරණයට පත් වුණේ ගහකින් වැටිලා. ගහකින් වැටිලා මරණයට පත් වුණා නෙවෙයි මැරිලා ගහෙන් වැටුණා. හෘදයාබාධයක් හැදුණා ඔහුට ගහේදී. ඔහු මැරෙන්න කාලෙකට ඉස්සෙල්ලා ගෙදරකට යනවා ගහක් කපන්න. හැබැයි යන්නේ අනෝරා වැස්සක් සහිත වෙලාවක. ඔහු ගෙදෙට්ට ගිහින් කියනවා නෝනා මං ආවේ අර ගහ කපන්න. ඒ වෙලාවේ අර මිනිස්සයාගෙන් අහනවා යාට පිස්සුද මේ වැස්ස වහින වෙලාවේ ඔයා කොහොමද මේ ගහට කඹේ දාන්න නගින්නේ? අද ඕනේ නැ පායපු දවසක අපි කපමු. එයාගේ සහායකයත් එක්ක තමයි මොහු එතෙන්ට ගිහින් තිබ්බේ. නෝන මට වෙන දවසක එන්න විදියක් නැ, අදම ගහ පෙල්ලමු. අද නම් කොහොමවත් මේ ගහ පෙල්ලන්න ඔයාට දෙන්න බෑ. ඔයාගේ ජීවිතයට අනතුරක් වුණොත් අපිට බෑ වග කියන්න.
ඒ පාර මොහු කියනවා මේ මාත්‍යෙක් ඇවිල්ලා ඉන්නෙක් කෙනා සාක්කි දේවි මගේ ජීවිතයට අනතුරක් වුණොත් ඒක මගේ කැමැත්තෙන් වෙච්ච එකක් කියලා. අනේ නෝන මට වෙන දවසක එන්න වෙලාවක් නෑ, මං අද ගහපෙල්ලන්න. ඒ පාර අහනවා ඇයි ඔයා මෙච්චර මහන්සි ගන්නේ මේ වැස්සේ මේ ගහපෙල්ලන්න. ඒ පාර කියනවා මගේ දුවට ඉස්කෝලෙට ගෙනියන්න සල්ලි වගේක් ඕන වෙලා. දැන් සතියක් වෙනවා මගෙන් ඉල්ලලා මට දෙන්න පුළුවන් කමක් උනේ නැහැ. දැන් දුව ඉස්කෝලේ යන්න බෑ කියනවා හෙට ඒ සල්ලි නැතුව. ඒකයි නෝන මං ආවේ. ඒ නෝන සල්ලි දෙනවා. නමුත් බලන්නකෝ මේ සමාජ ඛේදවාචක මැද්දෑවේ වුණත් තාත්තා කෙනෙක් Tamange දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම. ඔය මං එකක් දෙකක් ඔබට මතක් කළේ. ඔය වගේ ඕන තරම් සිය දහස් ගානක නිදසුන් අපට දිනපතා හම්බ වෙනවා. අම්මලාගෙනුත් එහෙමයි, තාත්තලාගෙනුත් එහෙමයි. ඒ වුණාට තාත්තලා කියන පුජ්‍යලියෝ හැම කෙනෙක්ම තාත්තා කෙනෙක් නොවන බවත් ඔබ මතක් කරගන්න ඕන. මේ සමාජයේ ඇතුලේ සමහර වෙලාවට දරුවන්ගේ බෙල්ල කපලා මරා දාන තාත්තලා අපිට හම්බ වෙනවා. අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා තමන්ගේ කිරිකැටි දරු පැටියාව මිදුලේ වලක් කපලා වල්න තාත්තලා අම්මලා අපිට හම්බ වෙනවා. ඒ අතරතුර මේ දරුවෝ තුන්දෙනා හදාපු තාත්තා පිළිබඳව වටිනාකම මේ දරුවන්ගේ හදවත් ඇතුලේ හොඳින් තැම්පත් වෙලා ඇති. අන්නේ ආදරණීය තාත්තා වෙනුවෙනුයි අද ඔබ මේ යුතුකම ඉෂ්ට සිද්ධ කරන්නේ. මේ වෙලාවේදී සරුව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්ත උදාරතර පුණ්‍ය ශක්තිය සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේවාශිර්වාදයේ දේව රැකවරණය මේ මෑණිවරු දෙපළ ඇතුළු ඔබ සියලු දෙනාටම ලැබේවා. අපේ කුලරත්න මහත්මයා ඇතුළු මේ පවුලට එකතු වී සිටින අයටත් ඒකාන්ත වශයෙන් ඒ ආශිර්වාදය සැලසේවා. ඒ කුමාරගේ, දේවිකා කුමාරගේ මහත්මිය, ඒ වගේම කමනී නිරෝෂා මහත්මිය ඇතුළු මේ සියලු දෙනාටත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියෝ ඔබව රැක දෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සිද්ධ කරගනිත්වා කියලා දෙවියන්ට පින් දෙමු. අර පිරිකර පූජ කරන්න, පිරිකරක් තියෙනවා නම් පූජ කරන්න. ඒ වාගේම මේ වෙලාවේදී මේ සිද්ධ කරගත්තා වූ උදාරතර පුණ්‍ය ශක්තිය මේ අනුශාසනාවට සවන් යොමු කිරීම තුළින්, ධර්ම පරිස්කාර පූජාවන් සිදු කිරීම තුළින්, දැහැත් ගිලන් රස පූජාවන් සිදු කිරීමෙන් ලබාගත්තා වූද ලබා ගන්නා වූ සියලු පින් ගිල්බර්ට් මහත්මයාට ආදරණීය පියතුමාණන්ට අනුමෝදන් වේවා, ආදරණීය ස්වාමි පුත්‍රයාට අනුමෝදන් වේවා, ආදරණීය මාමණ්ඩියට අනුමෝදන් වේවා, උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ජීවිතයේ මහඟු දුරක් අපිත් එක්ක ගියා, අපේ ලෝකේ සරසන්නට හදපු අපේ පියා, දහඩිය වැල් මුතු වැල් කොට පළඳපු අපේ පියා, දරුවන් තුන් දෙනෙක් තනන වෙරගත් අපේ පියා, සෙනෙහස රන් සිංහාසන කරපු අපේ පියා, ඒ සිහසුන මතින් අපව තබා තැබූ පියා, ආදර බර දැස් නගින් අප දෙස බැලු පියා, සිහසුන මත රජ කරන්න දුක් විඳි අපේ පියා, වැටිනා විට නැගිටින්නට අත දුන්න අපේ පියා, ඇවිදින විට අපිත් එක්ක එකට ආපු පියා, පිටිපස ඉඳ යන්න පුතේ කියලා කියපු පියා, වැටෙනකොටම දුවලා ඇවිත් බේරගත් පියා, වෙල් දෙනිවල ඇවිදිනකොට දුරින් හිටපු පියා, අප කරන දඟ වැඩ දෙස බලා උන්නු පියා,
ටික ටික අපි ලොකු වෙන්නකොට සතුටු වෙච්ච පියා අප ලොකු වෙනවා දැක දැක සතුටු වෙච්ච පියා පාසල්ගෙන ගොස් අපගෙන සොයා බලපු පියා පාසල් ඇරෙන කල්හි ළඟ වුණ අපේ පියා ළඟට ඇවිත් ආපහු අප එක්කන් ආ පියා අපේ ලෝකේ හැඩ කරන්න වෙහෙසගත් පියා කොස්කොල තොප්පියක් ඔටුනු කරන දැක්ක පියා ඒ ඔටුන්න කිරුලක් වන සිහින දැක්ක පියා අපේ ලෝකේ රජකම් කෙරු අපව දැක්ක පියා ඒ රජකම අපට දෙන්න දුක් දරාපු පියා ඔබේ සුවඳ දහඩිය වැල් අප සනසපු පියා අපේ ලෝකේ ලස්සන කළ ආදර බර පියා ඔබ අද අප අතර නැතත් ඔබයි අපේ පියා සංසාරෙන් එතෙරවන්න අපේ ආදර පියා තුන් දෙනාට සමසේ ආදරය දුන්න පියා මේ ලෝකේ අත්හැරදා වෙනත් ලොවක ගියා ඔබ ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ අද පියා සාදු කියලා ඔබේ නමට පින් පුදනවා පියා සංසාරේ මහ දුකක් ය දැනගනු මැන ඔයා සංසාරේ සැප විඳින්න පින් පුදනවා පියා සසර මගේ හැම දුක් බිඳ ජයගනු මැන පියා අමා නිවන් සුව දකින්න පින් අරගෙන පියා අමා නිවන් සුව දකින්න පින් අරගෙන පියා අමා නිවන් සුව දකින්න පින් අරගෙන පියා කුමාරගේ ගිල්බට්නා මෙට පින් පෙත් ලැබේවා සසර මගේ ඔබතුමාට කිසිම දුකක් නොවේවා සංසාරේ එකට ආපු ලිංගතුකම් සිහිකෙරුවා සැමියානෙනි නිවන් දකිනු මේ පින් පෙත් හිමිවේවා සැමියානෙනි නිවන් පිණිස මේ පින් අද ලැබේවා කුමාරගේ ගිල්බට් මහත්මාට සංසාරේ දුකක් නොවේවා අමා මහ නිවන් සැප ලැබේවා කියන සිතින් ඉදම් මේ ඥාතේ නං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ කියන ගාථාව තුන් වරක් කියන්න දෙවියන්ටත් පින් දෙමු ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පරිස්කාර පූජාවන් සිදු කිරීමෙන් දහජිරන් පස් පූජාවන් සිදු කිරීමෙන් ලබාගත් ආ වූ සියලු පින් දෙවියන්ටත් මීට දින කීපයකට පෙර ආතුව පාතරෙන් සමුගත් දේනියා කුමාරගේ ගිල්බට් මහත්මානන් ප්‍රමුඛ මියගිය සියලු ඥාතීන්ටත් විශේෂයෙන්ම
කුලරත්න මහත්මා නමින් මිය පරලොව ගිය ආදරණීය පුතණුවන් ඇතුළු වර්ග පරම්පරාවේ මිය ගිය සියලු ඥාතීන්ටත් ඔබ අප සෑම දෙනාටමත් නිවන් සැප පිණිසම හේතු වේවායි සිතා පින් අනුමෝදන් විය යුතු. ඔබ වන්දනා කරන්න. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරූ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලක් ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. හැමදෙනාටම තෙරුවන් සරණ ලැබේවා.